රමේෂ් පතිරණ මැතිතුමා පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා බවට පත්විය යුතුයි කියලා. ඩබල් ක්ලීනින් ක්‍රිස්ටල් සහ ඩබල් පර්ෆියුම් ලොක් සමග නව බෙස්ට් එවර් සන්ලයිට්. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු පත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත් තීන්දුව ඉවත් කරගත යුතු බවට යෝජනාවක් පක්ෂයේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය අද සම්මත කරගෙන තිබෙනවා. රැස්වීම කැඳවා තිබූ කංචන විජේසේකර මහතා පැවසුවේ සාගර කාර්යවසම් මහතා ලේකම් ධුරයෙන් ඉවත් කර රමේෂ් පතිරණ මහතා ඒ සඳහා පත් කර ගැනීමටද මෙහිදී යෝජනා වූ බවයි. මල්තර දිස්ත්‍රික් බලමණ්ඩලය අද කැළඹා තිබුණේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව විජේසේකර අමාත්‍යවරයා දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. පළවෙනි යෝජනා ඉදිරිපත් කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් 2024 ජූලි මාසයේ 29 වන දින ගනු ලැබූ තීන්දුව ඉවත් කරගත යුතුයි මාතර දිස්ත්‍රික් බල මණ්ඩලයේ හැටියට යෝජනා කරනවා. ඒ සඳහා පක්ෂ පිරිසක් උසමි. විරුද්ධ කවුරුත් ඉන්නවා? විරුද්ධ කවුරු? right විරුද්ධතාවය නැත. දෙවැනි යෝජනාව මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පූර්ණ සහයෝගය ලබා දිය යුතු බවත් මාතර දිස්ත්‍රික් බල මණ්ඩලයේ හැටියට එතුමාට අපි ජයග්‍රහණය වෙමින් සහය ලබා දිය යුතු බවට කරන යෝජනාව. පක්ෂව පහුගිය දින කීපයේ විශේෂම පක්ෂයේ කිහිප දෙනෙක්ගේ හැසිරීම දිහා බැලුවම පක්ෂයේ නිලතල දරන ප්‍රධාන ලේකම් ඇතුළු කිහිප දෙනෙක් අපිට පේනවා විශේෂයෙන්ම පක්ෂයේ නායකයාගේ මතයවත් විමසන්නේ නැතුව තමයි මේ පක්ෂයේ විවිධ තීන්දුව තීරණ නිවේදනයට පත් කරන්නේ. මොකද මීට පෙර අපි පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක සාකච්ඡා කළ අවස්ථාවේ එතුමාගේ මතය උනේ හාත්පසින්ම වෙනත් අදහසක්. පසුගිය සඳුදා යෝජනා කරපු යෝජනාව නෙවෙයි පක්ෂයේ නායකයාගේ යෝජනාව බවට පත් වුණේ. නමුත් එදා පක්ෂයේ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් වෙච්ච යෝජනාව පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යෝජනාව නොවුණා. අපිට තේරෙනවා උදයංග වීරතුංගගේ යෝජනාව තමයි පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ ඉදිරිපත් කරගෙන. ඒ නිසා අපිට පොඩි දැන් සැකයක් තියෙනවා පක්ෂයේ මහලේකම්වරයා වැඩ කරන්නේ පක්ෂයේ නායකයාගේ මතයේ ඉඳලාද එහෙම නැත්නම් උදයංග වීරතුංග ඇතුළු වෙනත් කණ්ඩායමක මතයේ ඉඳලාද කියලා. ඒ නිසා මේ පක්ෂයෙන් අපිට විනය පියවර තියලා එළියට දාන්න ඒ තීන්දුව తీරන ගන්න පුළුවන්. නමුත් මේ පක්ෂය හැදුවේ අපි. පක්ෂය ගොඩනගන්න මහන්සියුනේ කණ්ඩායම තමයි අද බහුතර දෙනා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය පළ කරන්න ඒ යෝජනාව ඉදිරිපත් කරෙත් සම්මත කරෙත් ඉදිරියේ සහයෝගය දෙන්නේ. ඒ නිසා අපි පක්ෂයෙන් අපිට ලියුම් ගහලා ඉවත් කරන්න පුළුවන්. නමුත් අපි පක්ෂයෙන් අපිට ඉවත් වෙලා යන්න අපිට කිසිම අදහසක් නැහැ. අපි පක්ෂයේ ඉඳගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය පළ කරන්න අපි කටයුතු කරනවා. පොදු ජන පෙරමුණේ ලේකම්වරයා සම්බන්ධ තීරණය පැහැදිලි කළ කංචන විජේසේකර අමාත්‍යවරයා. ඒ වගේම යෝජනා කරනවා ඉදිරියේදී පක්ෂය දෙකට නොවි යන්න නම් වර්තමානයේ ඉන්න ප්‍රධාන ලේකම්වරයා ඉවත් විය යුතුයි. ප්‍රධාන ලේකම්වරයා සාගර කාර්යවසම් පහුගිය අවුරුදු 3-4ම කරේ පක්ෂය දෙකට කිරීම. මාතර දිස්ත්‍රික්කේ අපිට හොඳ අත්දැකීම් තියෙනවා මේ පිළිබඳ. මාතර දිස්ත්‍රික්කේ ඇවිල්ලා මහමැතිවරණ කාලේ කරපු වැඩ කොටස, ඊට පස්සේ කරපු වැඩ කොටස, අපේක්ෂකයන් ඉලක්ක කරගෙන කරපු වැඩ කොටස්, හිටපු පාක්ෂිකයෝ එළවන්න වැඩ කරපු කොටස් අපිට හොඳට මතකයි. අතර මම යෝජනා කරා මේ බල මණ්ඩලයට රමේෂ් පතිරණ මැතිතුමා පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා බවට පත් විය යුතුයි කියලා. ඒ යෝජනාව අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ